ආයි බෝවා සුබ දවසක් අද අපි කතා කරන්නේ සමනල කන්දට යාබදව එදාත් පිච්චේ ගිනි කන්ද ගැන මේ වීඩියෝ එකට යන කලින් මුලින් මතක් කරන්න කැමති තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් කල්ලා තියෙන රතු පාට subscribe button එක ඔබලා දැන් අපගේ නාලිකාව subscribe කරන්න ලෝකයේ ගිනි කඳු පුරාණයේ දේශ බැලුවොත් රාවණක් යුගයේ ලංකාවේ ගිනි කන්දක් තිබුණු බවට මතය පළ වී තිබෙනවා අප සමල අඩවීට ගියොත් සමනල කන්දේ සිට බලන විට නුදුරින් පේන කුණුදිය පර්වතය රාවණායුගයේ පිහිටි ගිනිකන්ද වශයෙන් තමයි සැලකෙන්නේ. නමුත් මේ ගිනිකන්ද දැන් සාමාන්‍ය කන්දක්. එය නිහඬ කන්දක් වුණේ කොහොමද? රාවණ යුගයේ මෙම පර්වතයේ නිතරම ලෝදිය නැත්තම් ලාවා ගලාගෙන ඇවිල්ලා තිබෙනවා. කන්දෙන් ලාවා ගලන දුටු මරිචි රාවණා රජු හමුවට ගිහිල්ලා මේ පිළිපදව දන්වලා තියෙනවා. රාවණ රතුමා එහි පැමිණ යාගයක් සිදු කොට තිබෙනවා. මෙම යාගයේ ලෝදිය උණුදිය බවට පත් වෙලා තියෙනවා. ඉන් පසුව මෙම කන්ද උණුදිය පර්වතය කියලා තමයි ජන විහාරයට පත් වෙලා තියෙන්නේ. පසු කාලයත් සමග අද උණුදිය පර්වතය ලෙස මෙය කාලයාගේ අවෑමෙන් ජනගත වෙලා තියෙනවා. එදා මේ ගිනි කන්ද පුපුරා ගියා නම් මුළු සමනල අඩියම විනාශ වෙන්නට ඉඩ තිබුණා. ගිනි කන්දේ දැඩි රශ්මිය කරන කොටගෙන අවට පලාතේ ගෙවුඩ නම් මැණික් විශේෂයක් හටගෙන තිබෙනවා. විශේෂයෙන් සමනල අඩවිය හා රුවන්පුර එහෙමත් නැත්නම් රත්නපුර අවටින් ගෙවුඩ මැණික් හමුවන්නේ රාවණ යුගයට නැගම් කියන මේ කුණුදිය පර්වතයේ වූ ගිනිකඳු ලක්ෂණ නිසායි. රාවණ රජ සමය සමනල අඩවිය සමග සුවද නැයක්. රාවණ රතුමා නිරතුරුවම සමනලය හා ඒ අවට කඳුවල විශේෂ ගවේෂණ කටයුතු සහ සැරිසල්ලා තිබෙනවා. මරිචි කියන්නේ රාවණයන්ගේ බෑන. මේ බෑන සිටි නිසා බෑන සමනලයටද ඔහුගේ වාසභවන ගිනි කන්දෙන් ආරක්ෂා කර දෙන්නට මුණිදිය පර්වතයටද රාවණ පැමිණෙන්නට ඇති බව විශ්වාස කරනවා. මරිච්චිට කළ නොහැකි වූ ගිනි කන්ද නිහඬ කිරීම ඔහු රාවණයන්ට පවරලා තිබෙනවා. රාවණ බෑනා වෙනුවෙන් බෑන සමනලයට ගොස් එතනින් මුණිදිය පර්වතයට පැමිණ ගිනි කන්දේ ලෝදිය ගැලීම නතර කරවා ඇති බව මතයක් පවතිනවා. මෙම කාර්ය රාවණ රතුමා විසින් සමනල අඩවියේ වාසභවනයේ සදා කළ උදාහරණයක් වෙනවා. මෙය ගිනි කන්දක් ලෙසම පැවති නම් එහි තර්ජනයේ බරපතල අන්දමින් අවට ප්‍රදේශයේ කෙරේ බලපාන්නට තිබුණා. තවත් අතකින් රාවණ රතුමා තම බෑනන්වන් වෙච්ච මරිචි වෙනුවෙන් කළ උපකාරයක් විශේෂයෙන්ද මෙය අපිට හඳුන්වන්නට පුළුවන්. මරිචි රාවණ රජතුමා සමග නිතර ළඟ ගැවසුණු කෙනෙක්. ඔහු රාවණයන්ගේ සමීපතම ආරක්ෂකයෙක් වශයෙන්ද කටයුතු කළා තිබෙනවා. උරුදිය පර්වතයට එහැයින් ඇති ගවරගිරි කන්දේ මහා මැණික් නිධානයක් ඇති බව පැවසෙනවා. පැරණි පුස්කොළ පොත්වල සඳහන් වන ආකාරයට ගවරගිරියේ මැණික් රාශියක් එය නිකම් මැණික් බැංකුවක් වශයෙන් වුණත් සඳහන් කරන්නට පුළුවන්. එතරම්ම මැණික් ගොඩක් වසාගත් තැනක් තමයි මේ ගවරගිර කන්ද. නමුත් මේ නිධානයේ සුරකින බලවේග රාශියක් තිබෙනවා. එහි ප්‍රධානියා රාවණ සමයේ විසූ ගවර රකුස්ගේ භූතාත්මය. මෙම ගවර රකුස්ගේ භූතාත්මයේ ශරීරය මනුෂ්‍ය ස්වරූපයක් ගන්නවා. හිස කවර ස්වරූපයක් ගන්නවා. ඔයගොල්ලෝ මිනටෝරා ගැන අහලා තියෙනවා නම් ඔහුටත් තියෙන්නේ මෙවැනි ශරීර ලක්ෂණ. පැරණි තොරතුරුල සඳහන් කරන ආකාරයට ගවරාක්ෂ කියන පුද්ගලයාගේ භූතාත්මය දඩුවන් කරුවන්ට මුණ ගැහිලා තිබෙනවා. එමේ ජනප්‍රවාදවල තොරතුරු වලට අනුව ගවරාක්ෂගේ ස්වරූපේ පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා. කෙසේ නමුත් අදට සමනල අඩවියට ගව රකුස්ගේ භූතාත්මයේ බලපෑම තිබෙනවා. විශේෂයෙන් ගවරගිරියේ මැණික් නිධන් සෙවීම ගවර භූතාත්මය ඇති කල පහසු කාර්යයක් නොවන බව තමයි එම ප්‍රදේශවාසී සිටින ප්‍රදේශවාසීන් පවසන්නේ. තවදුරටත් ගත් විට එදා සමනල අඩවියේ පූර්ණ පාන බලය තිබිලා තියෙන්නේ මරිචි රකුස්ට. මරිචිගේ භූත මලිගාවක් බෑන සමනලයේ තිබෙන බව ආචාර්ය මිරැන්ඩෝ උබේසේකර මහතා ඔහුගේ ග්‍රන්ථවල සඳහන් කරලා තිබෙනවා. මෙය කන්දට යටින් නොව කන්ද අභ්‍යන්තරයේ ඇති බව ගොඩක් දිනා පිළිගන්නා කාරණාවක්. කුණුදිය පර්වතයේ නම් පැරණි ගිනි කන්දක් සමග තවත් ගිනි කඳු මෙරට තිබෙන්නට ඇතැයි සැක පහළ කරන්නට අපිට හැකියාවක් මේ මගින් ලැබෙනවා. කෙසේ වෙතත් ලංකාවේ ගිනි කඳු තිබුණා යයි පණිවිඩය ලෝක ඉතිහාසයේ පැත්තෙන්ද නව මතවාද. විශේෂයෙන් ගිනි කඳු පිළිබඳව පර්යේෂකයන්ටද අලුත් මඟ පෙන්වීමක්. ඒ වගේම සඳහන් කරන්න කැමති සමනල අඩවියත් ගිනි කන්දක් වශයෙන් යම් යම් තැන්වල සඳහන් වෙනවා. ඒ සාක්ෂි පළවේගඟේ වුණත් අපිට දකින්නට පුළුවන්. අවුරුදු 7500කට එහා ලංකාවේ ඉතිහාසයේ ගොඩනගන්නට කුණුදිය කන්ද අපූරු තැනක්.
විද්‍යාඥන්ට එහි ගොස් පරීක්ෂණ ඇසුරින්ම මෙහි ඇත්ත නැත්ත තහවුරු කරගන්නට හැකියාව තිබෙනවා. එදා පටන්ම කුණිදී කන්ද පාමුල ජනාවාස තිබුණේ නැහැ. පැරණි ජනාවාස තෙසිවක් එම කඳු මුදුන් යටින් හමු නොවන්නේ මේ ගිනි කඳු බලපෑම නිසා බව මෙරන්ඩේ ඔබේසේකර මහතා සඳහන් කරනවා. ගවරගිරියේ පිහිටි මැණික් නිදානයට අමතරව මොරගහ කන්ද ප්‍රදේශයේම රාවණායුගේ ප්‍රධානතම නිදන් පිහිටි බීමාවක් තිබෙන බව සඳහන් වෙනවා. පැරණි පොත්වල සඳහන් වන ආකාරයට මොරගහ කන්දේ රත්තරන් පළතුරු බන්දේසියක් තිබිලා තියෙනවා. කෙසෙල් ලැබරි, තැඹිලි, කුරුම්බ, බෙලි මේ සියල්ල රණින් සාදා නිදන් කර තිබෙනවා. ඒවාට අමතරව මොරගෙඩි ප්‍රමාණය රත්තරන් ගුලි ලක්ෂ ගාණක් මේ නිදන් කොට තිබෙනවා. රත්තරන් මෙසේ නිදන් කරුවේ රාවණ රජුට අවශ්‍ය වේලාවට ගැනීම සඳහායි. මෙසේ නිදන් කිරීම එකල බැංකු ක්‍රමවේදයේ ලක්ෂණය. ගවරගිරිය මැණික් බැංකුව වෙද්දී මොරගහ කන්ද රත්තරන් බැංකුව වෙන්නේ ඒ විදිහට. තවත් පැත්තකින් මොරගහ කන්දට යාම සඳහා ලංකාවේ සිව් දෙසින් පොළොවට උමං මාර්ග හතරක් තිබෙනවා. දැන්ට ඉදිවන ඉදිවෙමින් පැවතින මොරගහ කන්ද ව්‍යාපෘතිය හරහා අවට දිස්ත්‍රික් ගණනාවකට සුවිසල් බලපෑමක් වනු ඇතැයි මිරැන්ඩෝ ඔබේසේකර මහතා මීට වසර ගණනාවකට කලින් අනාවේගියක් පළ කළ තිබෙනවා. ඉතිහාස තොරතුරු ඔස්සේ ඉදිරියට යද්දී රාවණ සමය රණින්ද මැණික් වලින්ද සශ්‍රික වූ සමයක් බව අපිට මේ විශ්වාස කරන්නට පුළුවන්. රාවණ රජු කාලයේ අපි තවත් දෙයකට හැරෙමු. එකල කෙනෙක් මියගේ විට අදමින් පෙට්ටිවල දමා වල දැමීමක් තිබිලා නැහැ. රාජකීයෙක් මැරුණොත් මල සාමාන්‍ය අයෙකුටද මල එකම පිළිවෙකට ආදාහනය කරනවා. ඒ කියන්නේ මල කුණ එහෙමත් නැත්නම් ඒ මියගේ ශරීරය එකම ප්‍රභූවරයෙක්කෝ රජ කෙනෙක්කෝ සාමාන්‍ය වෙසෙක්කෝ එකම ආකාරයක තමයි මේ වල කියන්නේ මල ආදාහන කටයුතු කරලා තිබිලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් දේහය රෙද්දකින් ඔතා පසෝයේ ගින්නට දමා අලු කරවා තිබුණා. එම මිනි අලු එහෙමත් නැත්නම් භෂ්මාවශේෂ මැටි භාජනවල බහ නැවත පොළොවේ ඉඳන් කරවා තිබෙනවා. ආචාර්ය මිරැන්ඩෝ බේසේකර සඳහන් කරන පරිදි ඉබ්බන්කටුව ප්‍රාග් ඓතිහාසික භූමිය මෙවැනි ස්ථානයක්. රාවණ යුගයේදී රට පුරා මෙවැනි සුසාන භූමි තිබෙන්නට ඇත. එක්කෝ භූ විෂමතා ලක්ෂණ, නායම් භූකම්පන ආදී නිසා පොළොවට තව තවත් බැසී යන්නට ඇත. එකල කුඹල් කර්මාන්තය ඉතා විශිෂ්ටව පැවති බවට ඉතා පැහැදිලි කරනවා. අවුරුදු දහස් ගණනක් එහා නටබුන් ගොඩ ගන්නා විට මැටි භාණ්ඩවල වෙනස් වූ හැඩතලයන් ඇති භාණ්ඩ කොටස් අපට හමු වෙනවා. අවුරුදු 7500ක් ඊටත් නැත්නම් 5000ක් ඊටත් එහා තිබුණු විශිෂ්ට කුඹල් කර්මාන්තය මේ ඔස්සේ අපිට තවත් ගොඩනගන්නට පුළුවන්. ආදි මිනිසා පස්සාරා ජලයේ මිශ්‍ර කොට මැටි නිෂ්පාදනය කිරීම ගැන මන අවබෝධයක් තිබුණු අය බව අද පරිවේශණයෙන් ඔප්පු වෙලා තිබෙනවා. මරණයක් සිදු වුවත් මිනියලු බහලලා එවැනි මැටි මූර්තිවල තම වල දාලා තිබෙනවා. අපේ රටේ පොළොව හාරා ගියොත් ශ්‍රේෂ්ඨ රාවණා ඉතිහාසය සහ මුලින්ම ස්ථාවර කරගන්නට හැකි බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිමතව අපි තවත් ඉදිරියට ඕගොල්ලන්ට තොරතුරු දැනුවත් කරන්න කැමතියි. අද අපි මේ කතා කරේ බෑණ සමනල කන්ද එයවට සහ සමනල කන්දවට ඇති කුණුදිය උල්පත නමින් හැඳින්වෙන ස්ථානයේ කුණුදිය කන්ද නැමැති ඒ මහා කන්දේ ඓතිහාසික කතා ප්‍රවෘත්තිය. ඒ ගිනි කන්ද. ඒ වගේම මේ වගේම හෙළි නොවූ තවත් රහස් කරුණු අපි ගවේෂණය කරලා ඕගොල්ලන්ට ඉදිරියටත් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද වීඩියෝකින් අපි සමගාමී. තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.